වර්සප් ගැසිති හැමෝටම සුපදාසක් කියලා පිළිගන්නවාමගේ YouTube channel එකට. ඉතින් අද මගේ ඉනිවාරු දාසේ මම ආවා ඉතින් අපේ ගමේ පොඩි පළතුරක් කඩන්න. ඉතින් මේ පළතුර ලංකාවේ දංගෙඩියට සමානයි. දංගෙඩියට වඩා පොඩ්ඩක් ලොකුයි ඉතින් මේ පළතුර. ඉතින් මේ පළතුරට කියන නම තමයි Black Throne කියලා. ඉතින් ඒක මම රුමේනියාවේ පළවෙනි වතාවට තමයි මම අද දැක්කේ. ඉතින් මං ඉන්න ගමේ සෑහෙන්න මේ Black Throne කියන පළතුර තියෙනවා. ඉතින් මං අද ඒක මේ ඔයාලට කඩලා ඒ වගේම කාලා පෙන්නන මොන වගේ රහද තියෙන්නේ කියලා. ඉතින් රුමේනියාවේ සෑහෙන්න පැතිවල මේ Black Throne කියන එක තියෙනවා. ඉතින් අපි එනවා බ්ලොග් එකට යමු එනවා. පොඩි ඇහැ පැත්තේ ලදු කැලෑවේ තමයි තියෙන්නේ. ඉතින් මේ පඳුරු පඳුරු වගේ මේ මේ ගස් හැදෙන්නේ. අපි යමු එනම් ගස් ගාවට. යාලුනේ මම දැන් මේ Black Throne ගහ ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ගහ මොන වගේද කියලා. වැඩි ලොකු ගහක් නෙමෙයි මේක. ඉතින් සාමාන්‍යයෙන් අර ලංකාවේ දන් ගස් වගේ තියෙන්නේ. ඉතින් ඊට වඩා පොඩ්ඩක් ලොකුයි. ඉතින් Black Throne ගෙඩිය ගත්තොත් එහෙම දන් ගෙඩිය වඩා පොඩ්ඩක් ලොකුයි. අපි ගෙඩියක් කාලා බලමු. ඉතින් ඔයාලට දෙනවා මේ Black Throne ගෙඩිය. ඉතින් ලංකාවේ දන් ගෙඩියට වඩා පොඩ්ඩක් ලොකුයි. ඉතින් සෙන්ටිමීටර් දෙකක් තුනක් වගේ ලොකුයි මේ ගෙඩිය. අපි පොඩ්ඩක් කාලා බලමු. ඉතින් රහ ගත්තොත් ඇඹුල් රහක් තියෙනවා, පැන් රහක් තියෙනවා. හරියටම නිකන් ලංකාවේ ගුරස්ස ගෙඩිය තියෙන්නේ. ඉතින් ඒ රහ තමයි මට දැනෙන්නේ. ඉතින් ඕන තරම් ලංකාවේ ගුරස්ස නම් කන්න පුළුවන්. එකක් කියන්න ඕනේ මේ Black Throne ගෙඩිය මා රුමිනෙන් ආගෙනුත් ඇහුවා. ඒගොල්ලොත් කනවලු. මේ දවසට Black Throne ගෙඩි වැඩි ප්‍රමාණයක් කෑවොත් එහෙම ඉතින් ගෑස්ට්‍රයිටිස් වගේ මේ බඩදැවිල්ලට එනවලු. ඉතින් ඒක මට වුණා වැඩිපුර කාලා. කොමාරි එක දවසට ඉතින් ලංකාවේ දැන් කොතරක මුකුත් වෙන්නේ නැහනේ. ඉතින් මේ ගෙඩි කොමාරි 50ක් විතර කාලා ඉතින් කිව්වාගේ මට බඩදැවිල්ලක් ආවා. ඉතින් වා මේ ගෙඩි කනවා නම් ගෙඩි 10ක් 15ක් විතරක් කන්න දවසට. ඉතින් වැඩිපුර කන්න යන්න එපා. මේ ඉතින් මේ ගෙඩි මේ ඇට මැද ඇටයක් තියෙනවා. ඒ ඇටේ කන්නත් එපා. ඇටය අල්ලලා විසික් කරන්න. ඉතින් රහ අතින් ගත්තොත් එහෙම ඉතින් රහ හොඳයි මේකේ. ඉතින් ඇඹුල් රහක් තියෙනවා, පැන් රහක් තියෙනවා. ඉතින් අපි තව ටිකක් Black Throne ගෙඩි ටිකක් අඩමු එහෙනම්.
තව එකක් කියන්න ඕනේ. ඉතින් මෙහෙම පළතුරු කඩන්න එද්දි ඉතින් මේ ඉබේ හැදෙන දේවල් හින්දා ඉතින් කවුරු මුකුත් කියන්නේ නැහැ. මේ රුපිනෙන් අය දැක්කත් මේගොල්ලෝ hina වෙලා නැහැ, බයින්නේ කරන්නේ නැහැ. මොකද මේක ෆාම් එකක් ඇතුළේ මේ මං ඉන්නේ. ඉතින් මේ එළිය වගේ තියෙන තැන්වල ඔයාලට ඕන හැටිය ඕන නිදාසෙ කඩා ගන්න පුළුවන්. ඉතින් මං වැඩ වැඩිපුරත් ඒක කඩා ගත්තා දවස් 3-4කට. ඉතින් ෆ්‍රිජ් එකේ දාලා කන්නත් පුළුවන් මේ. ඉතින් යාළුවනේ මෙතනින් අපේ බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්ය subscribe කරලා sub එකක් දෙන්න. ඉතින් ඔයා රුමේනියාවේ Black Throne ගෙඩි මොන වගේද කියලා දැනගත්තාද මේ බ්ලොග් එකේ? ඉතින් තවත් ඉස්සරහට රුමේනියාවේ තියෙන පළතුරු වර්ග, රුමේනියාවේ තියෙන traveling vlogs, traveling place ඒ වගේ මම ඔයාලට පෙන්නනවා. රුමේනියාවේ family life එක ගැනත් මගේ YouTube channel එක හරහා පෙන්නනවා. ඉතින් දාපු පරණ videos වලටත් හුඟක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.